මේ රටට විශාලම ප්‍රශ්නය ආවේ 1996 මේ ලෝක කුසලානේ දිනතුනේ. ඒක මම දිනපු එකක් නෙමෙයි. අපි දිනපු එකක්. හැබැයි ඒක දින්නේ නැත්තම් අද ක්‍රිකට් වලට මේ தත්ත්වපත් වෙන්නේ නැහැ. ඉතින් මම සමාහලට හිතනවා සමාහලට මමත් ක්‍රිකට් ගැවෙන්නේ නැත්තම් ඒකත් එකින් මමත් බැනුම් අහනවා අඩුයි කියලා මේ පරිපාලනය කරනවා. තමුනාන්සල දකින්න ඇති අද අපි කතා කරා ආසියානු කුසලානේ ගැන මම ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන කතා කරන්න යන්නේ නැහැ. මම අද කතා කරන්නේ මේ ආසියානු කුසලාන තරගාවලියේදී මම දැක්ක එක එක පෝස්ට් යනවා මම නම් හැමදෙනාගේම ඉල්ලා සිටිනවා ක්‍රීඩකයන් අතින් වැරදි වෙන්න පුළුවන්. හැබැයි අපි ක්‍රීඩකයෝ පහත් කරගන්න නම් එපා. මේ රටේ තියෙන විශාලම වස්තුවක් මේ ක්‍රීඩකය. අද මේ ඉන්න ක්‍රීඩා කණ්ඩායම අරවින්ද දිසිල්ලව අයින් කරා නම් 1996 ක්‍රීඩා කණ්ඩායමට වඩා වැඩගත් ක්‍රීඩකයෙක්. දක්ෂ ක්‍රීඩා කණ්ඩායම. දක්ෂ දරුවෝ ඉන්නවා. මම දැන් චමින් දෙලිටියා පුෂ්පා ඉන්න තරහ වෙන්න එපා. ඒ කාලේ හිටපු කණ්ඩායමට වඩා අද කණ්ඩායම දක්ෂයි. නමුත් යම් ප්‍රශ්නයක් අපිට තියෙනවා. ගෙදර අම්මා තාත්තා හැදෙන විදිහට දරුවෝ හැදෙන්නේ. ඉතින් අවාසනාවකට වගේ මේ පරිපාලනේ ඉන්න අය දැක්කලා ඒ හැදෙන විදිහට තමයි ක්‍රීඩකයෝත් හැදෙන්නේ. ඉතින් අපිට විනය ගැන එතන කතා කරන්න බෑ. මට එකතකින් මේ ආචාර්ය තරගාවලිය දිහා බලනකොට මට කුතුහල් කීපයක් ආවා. මේ ඉන්දියාවේ ලේකම්තුමා තමයි ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති. බෝලයක්වත් ගහපු එකෙක් නෙමෙයි. හැබැයි පහුගිය තරගාවලියේදී ඇවිල්ලා අපේ ක්‍රීඩාංගණයේ හිටපු සේවකයන් විශාල සේවයක් කරන. මේක අදයිය කරපු සේවයක් නෙමෙයි. අපි ක්‍රීඩාංගණය කාලේ ওই ක්‍රීඩාංගණයේ වහනවා විනාඩි 2-3ක් ඇතුළේ. මම හිතන්නේ මේ දක්ෂතාවය මේ ලෝකෙ කිසිම රටක නැහැ. ඒක තමයි කැපවීම මේ මිනිසුන්ගේ. මට තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියානු සංචාර මේ රටේ ආවා. තවත් සංචාර තිබුණා. ගැස්සෙන් සමහර තරඟ සීදිලා ගියා. සමහර තරඟ ක්‍රීඩා කරන්න පුළුවන් වුණා මේ සේවකයන් හින්දා. හැබැයි කවදාවත් කිසිම කෙනෙක් මුදලක් දුන්නේ නැහැ. ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ඉන්දියාවේ ලේකම්වරයා ඩොලර් 50,000ක් දෙනවා මේ සේවකයන්ට දෙන්න කියලා. මම නම් හරි කැමති මේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන සල්ලි කාට හරි දෙනවා නම් හොරගම් කරන්නේ නැතුව. හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් තරගාවලියේ අවසාන තරගයේ වීරයා එයත් දෙන ආට හම්බෙච්ච තැනක මේ සේවකයා. මෙච්චර කාල මේ සේවකේ හැමදාම සේවය කරලා තියෙන අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්වත් වැඩි මුදලක් ගෙවෙනවා. මෙන්න මෙවුව තමයි මාධ්‍ය හිතන්න ඕනේ. ඒ වගේම තරඟ නීති මාරු කරනවා තරගාවලිය ඇතුළත. අද එක ජාතික අපේ හිටපු කණ්ඩායම්වල ක්‍රීඩකයෙක්වත් ලෝකේ එක ක්‍රීඩකයෙක්වත් කතා කරන්න නැහැ මේක වැරදි කියලා. අපේ මාධ්‍යත් ඒක කියන්නේ. මොකක් හරි වාසනාවකට අපිට අවසාන තරගයට එන්න පුළුවන් වුණා. හැබැයි අපි හරියට බැලුවනම් ඉන්දියානු පකිස්තාන් තරගය වැස්ස පළවෙනි දවසේ වැස්සට නැවතුණා නම් අපිට ගහන්න වෙන්නේ පකිස්තානෙත් එක්ක අවසාන තරගය. එහෙම වුණා නම් ඊට වඩා ලේසියෙන් අපිට ওই තරගය දිනන්න පුළුවන්. එන්න මෙව ගැන තමයි අපි හොයන්න ඕනේ. මම මේ ප්‍රශ්නාර්ථ ලකුණ මාධ්‍යයට දෙන හොයලා ගන්න කියලා. මොකද නැත්තම් මමනේ හැමදාම වර්ධිකාරයෙන්. දැන් මේව ගැන අපි ක්‍රීඩකයන්ට දැනගන්න හිතුවේ. අපි මේ මම දැක්ක ඊයේ පෙරේද දිගටම මේ ක්‍රීඩකයන්ට බයිනවා. නායකයාට බයිනවා, ටොස් එකට බයිනවා. හැබැයි කවුරුත් තන දෙල්ල හදපු අයට බයින්නේ නැහැ. තන දෙල්ල වෙච්ච දේවල් වලට බයින්නේ නැහැ. නීති වෙනස් කරා කියලා මුකුත් කියන්නේ නැහැ. හැබැයි අර තමන්ගේ ජීවිතයේ ක්‍රීඩාව
මහන්සි වෙන ක්‍රීඩකයෝ. මම කියන්නේ මේ ක්‍රීඩකයෝ කරන දේවල් හරි කියලා. ක්‍රීඩකයන්ගේ අදුපාඩු තියෙනවා. මම දන්නවා විනය ප්‍රශ්න තියෙනවා. කැපවීම ප්‍රශ්න තියෙනවා. ඒක හදාගන්න දැනගන්න ඕනේ අපි. අපිට ඉන්න දක්ෂ දරුවෝ ටික දිසිකරන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඒ දරුවෝ ටික හරියට හදාගන්න. මම තාත්තා කෙනෙක් හැටියට මම දන්නවා මගේ දරුවා වැරදක් කරනවා නම් අපි ගහලා හරි දරුවා හදාගන්න. බැනලා හදාගන්න. පුෂ්පකියයි වාසිකියයි මම මේගොල්ලන්ට කොච්චර බැනලා තියෙනවා. බැන්නේ තරහකට නෙමෙයි හදාගන්න. මට ආනන්දේ ලාල් මෙන්ඩිස්ට ගහන්න නැති ආනන්දේ හැමෝම කුටි ගාවට වත්. හැබැයි ඒකෙන් මං හැදුන මිස මං නැහැදුන්නේ නෑ. මෙන්න මේව තමයි අපි යන්න ඕනේ. මම නම් හිතනවා මේ රට යන්න ඕනේ අවුරුදු 20ක් පස්සට, අවුරුදු 30ක් පස්සට. අපේ තාත්තලා අම්මලා අපිව හදපු විදිය, අපේ පාසල අපිව හදපු විදියට අපි ගියේ නැත්තම් කවදාවත් මේ රට අපිට ඉදිරියට ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අද වැනි දවසක මෙවැනි අවස්ථාවට මට ආරාධනා කිරීම ගැන මම සරත් ජයසිංහ මහත්මයාට ස්තුතිවන්ත වෙන අතර එතුමාගේ ඉදිරි බලාපොරොත්තු එතුමා කිව්වා එතුමා බලාපොරොත්තු වෙනවා කියලා ඊළඟ පොත ගහන්න. එතුමා කිව්වා එතුමා ලේඛකෙක් හැටියේ නොවුනා නම් එතුමා සතුටුයි කියලා. සමහර දවසකට මම හිතනවා මම ක්‍රිකට් ගහුවේ නැත්නම් මට ඊට වඩා හොඳයි කියලා. ඇත්තද? මොකද මේ රටට විශාලම ප්‍රශ්නේ ආවේ 1996 මේ ලෝකසලානේ දිනපොතේ. ඒක මම දිනපු එකක් නෙමෙයි. අපි දිනපු එකක්. හැබැයි ඒක දින්නේ නැත්තම් අද ක්‍රිකට් වලට මේ தත්ත්වපත් වෙන්නේ නැහැ. මුදල් එන්නේ නැහැ. එතකොට මෙව්වා හොරකම් කරන්න මිනිස්සු එන්නේ නැහැ. ගාමිණී දිසානායක වගේ මහත්වරු එන්නේ තමයි හිටියේ එහෙනම් එන්න. ආන පුංචේ වගේ මහත්වරු හිටියේ. රාජ මහේන්ද්‍රන් වගේ මහත්වරු හිටියේ. ඒ වගේ වැදගත් මහත්වරු. ඉතින් මෙවැනි තත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම සමහරලාට හිතනවා සමහරලාට මමත් ක්‍රිකට් ගැලුවේ නැත්තම් ඒකටකින් මමත් බැනුම් අහනවා අඩුයි කියලා මේ පරිපාලනය කරනවා. ඉතින් අවසාන වශයෙන් මම සරත් ජයසිංහ මහත්මයාට සුභපතනවා. ඒ වගේම ඉදිරියේදී මෙවැනි කාර්යයන් දියුණු කරලා මේ රටේ ඉදිරි අනාගතයට මෙවන් විශේෂයෙන්ම සුපිරිණි වැනි පොත් ලබා දීමට එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පෙමින් අවසන් කරනවා.